පසුගිය 2014 බැලුවොත් එහෙම විදුලි බල මණ්ඩලයේ විදුලිය නිෂ්පාදනය කරන වැය කරපු මුදලෙන් 150ක් ගෙවලා තියෙන්නේ ප්‍රයිවට් විදුලි බලාගාරවලට විදුලි මිල දී ගන්න. දැනටත් කන්තිල නීතිගත සංස්ථාවෙන් ආනයන කරන ඩීසල් වලින් තුනෙන් එකක් මිල දී ගන්න වෙලා තියෙන විදුලි බල මණ්ඩලයට. නමුත් විදුලි බල මණ්ඩලයේ හරියට නොරච්චල් විදුලි බලාගාරයයි ජල විදුලියයි හරියට පාවිච්චි කළා සිද්ධ වෙනවා නම් අපිට මේ ඩීසල් මිල දී ගන්න සිද්ධ වෙන්නේ නැහැ. 2015 වර්ෂයේ දිහා බැලුවාම ණය පොලිය ගෙවන්න දිනකට වියදම් කරන්න වෙලා තියෙනවා රුපියල් ලක්ෂ 592ක්. මේවත් පාරිභෝගිකයන් තමයි අය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. විදුලි අර්බුදයේ හදන්නේ විදුලි බල මණ්ඩලයේ. විදුලි බල මණ්ඩලයේ අර්බුදයේ හදලා අමතුමාට කියනවා උත්තරේ. විදුලි බල මණ්ඩලයේ විදුලි අර්බුදයේ තියෙන උත්තරය තමයි විදුලිය කැපීම. ඉංජිනේරු මහතුරු කියන්නේ අමතුමා දැන් ඉතින් කපන්න වෙනවා. පැය 5ක් කපන්න වෙනවා. එතකොට අමතුමාට බෑ පැය 5ක් කපන්න අනුමැතිය දෙන්න. අමතුමා ඇසර යෝජනාවක එනවා කොහොම හරි කපන්න නැතුව බේරගන්න ක්‍රමය හොයන්න කියලා. කපන්න නැතුව බේරගන්න ක්‍රමයට උත්තරය හොයන්නේ ඒ ඉංජිනේරු මහතුරු. ඒ ක්‍රමය තමයි පැයක් කපලා ඉතුරු පැය 4ට එහෙනම් විදුලිය මිලදී ගනිමු. විදුලිය මිලදී ගන්න තියෙන්නේ කොහෙන්ද? ඇමතුමාට ඒක උත්තර නෑ ඇත්තටම. විදුලිය මිලදී ගැනීමේ උත්තරය දෙන්නේ ඉංජිනේරු මහත්තුරු. ඒ අය ඒ උත්තරය දෙන්නේ ඒගොල්ලෝගෙම කම්පැනි වලින් තමයි මිලදී ගන්න. විදුලිය මිලදී ගැනීම අවශ්‍ය කරන අර්බුදේ මම වගකීමෙන් කියනවා හදන්නේ ඒගොල්ලොමයි. ඒගොල්ලෝ අර්බුදේ හදලා උත්තරෙත් ඒගොල්ලෝ ළඟ තියෙන්නේ අර්බුදෙත් ඒගොල්ලෝ ළඟ තියෙන්නේ. ඒ පෞද්ගලික අංශයට අයිතියක් තියෙනවා සාධාරණ මිලකට ආණ්ඩුවට තමන්ගේ සේවය සපයන්න. ඒ වගේ මේ සෑම ක්‍රියාදාමයක්ම විනිවිද පෙනෙන සාධාරණ ක්‍රියාදාමයක් කරා කරනවා කියන කාරණයක් කියන්න අවශ්‍යයි. මොනතරම් පුජ්‍යලික බලාගාර ගෙනාවත් මේ ගෙනියන්න බෑ. කලමනාකාරීත්වයේ පවතින මෙවැනි දුෂ්ට තේතනා සහිත පිරිස් විසින් මේ විදුලි බල මණ්ඩලය ප්‍රාණ අපකාරයේ ඔබවට පත් කරගෙන මේ විදිහට කටයුතු කරනවා. තාම සුළු පිරිසක් බලගතු පිටස්තර කල්ලියක් එකතු වෙලා ලංකා විදුලි බල මණ්ඩලයෙන් නැවත වලට ගෙනියන්න හදනවා. විදුලි බල ශේෂ්ත්‍රයේ අද පවතින තත්ත්වය තුළ ධාරිතාව පිළිබඳ ප්‍රශ්නයක්, විදුලි සැපයීම පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බව බොහොම වගකීමෙන් අපි ප්‍රකාශ කරන්න ඕනේ.